අයිබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අද මම මගේ විදිහට රසට රෝස්ට් චිකන් එකක් හදනවා. එච්චර ලොකු වැඩක් නෙමෙයි. හරිම ලේසි. ග්‍රෑම් 950ක පොඩි කුකුලෙක්ටයි මේ අමුද්‍රව්‍ය තියෙන්නේ. ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන OTG oven එකට හරියන විදිහටයි මම කුකුලව තෝරගත්තේ. OTG කියන එකේ තේරුම oven toaster grill. පොඩි oven වල පොඩි ප්‍රමාණයෙන් හොඳට බේක් වෙනවා. දැන් chicken එක marinate කරන්න අවශ්‍ය කරන මිශ්‍රණය හදාගන්න හැටි බලමු. ඉස්සෙල්ලම මම ඉඟුරු සුදු ලුණු ටික අඹරගෙන එනවා. මේ තියෙන්නේ මේකත් බලන්නකෝ. මේකට කියන්නේ twine noodle කියලා. අර කුකුලව ගැට ගහන්නේ. මේවත් අපිට ඕන වෙනවා. දැන් මම ඉස්සෙල්ලම අඹරගත්තු ඉඟුරු සුදු ලුණු මේස හැන්දට දාගන්නවා. ඊළඟට ගරම් මසාලා මේස හැන්දයි. ඊළඟට මිරිස් කුඩු මේස හැන්දයි. කහතේ හැඳි භාගයයි. මම මෙතන ලුණු මේස හැන්දට පොඩ්ඩක් අඩුවෙන් දාගන්නවා. ඔයාලා ගන්න කුකුලගේ තරමට අනුව ලුණු දාගන්න. මේ තියෙන සියඹලා සියඹලයට පහක් දිය කරගත්තු වතුර තමයි මේ. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැන්දක්. ඊළඟට මම සීනි මේස හැන්දකුත් දානවා. දැන් මේ සේරම හොඳට දිය වෙන්න මං ඔලිව් ඔයිල් දාලා කලවම් කරගන්නවා. ඔයාලා කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. දැන් මම ලුණු රහ බලනවා. කුකුලගේ තරමට අනුව කුකුල ලොකු නම් කුළුබඩු ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. මගේ යාළුවෙක් අපේ ගෙදර ඇවිල්ලා මේ විදිහට කාලා රහයි කියලා එයාත් ගෙදර ගිහිල්ලා මෙහෙම හදලා තිබුණා. එයා නම් මේ මිශ්‍රණයට බාබකියු සෝස් ටිකකුත් දැම්මා කිව්වා. සියඹල දාලා කලවම් කළාම මේකත් ඉතින් හොඳ සෝස් එකක් තමයි. ඔයාලගේ කැමැත්ත අනුව පොඩි පොඩි වෙනස්කම් කරලා චිකන් එක රෝස්ට් කරගන්න පුළුවන්. හැබැයි මේ කුළුබඩු ටික එහෙමම තියෙන්න ඕනේ. ගරම් මසාලා නැත්තම් ඔයාලට ඔන්න මම වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලාගෙන හදාගන්න. ගරම් මසාලා නැත්තම් කරදමුංගු 4යි කරාබුනේටි 3යි අඟල්ලි කමාරක කුඳු කෑල්ලයි ගම්මිරිස් තේ හැඳි භාගයයි කොත්තමල්ලි තේ හැඳි භාගයයි සූදුරු තේ හැඳි කාලයි සාධික චූටි කෑල්ලයි වසවාසි පොඩි කෑල්ලයි බේලිෆ් කුලයයි යන්තමට වැදගෙන චූටි වංගෙ ටික දාලා කොටා ගන්න. දැන් මේ වගේ චිකන් එකේ ඇතුළටම යන්නේ නැති වෙන්න සාමාන්‍ය විදියට ගෑෂස් හදාගෙන ඒ කිවේ පිහින් ඉරි ටිකක් ගහගෙන අපේ මැරිනේට් එක ඒකේ තවර ගන්නවා. යටින් ලොකු ලන්ෂීට් එකක් හරි පොලිතින් බෑග් එකක් හරි තියලා චිකන් එකේ උඩ යට හැමතැනම මේ විදියට තවර ගන්නවා. ඊළඟට චිකන් එකේ ඇතුළට හොඳටම මිශ්‍රණය දැම්මනේ. ඒකට මම සීර ගස් ටිකක් දානවා. මස් ජාති වලට සීර දැම්මම හොඳ සුවඳක් එනවා වගේම බඩේ අජීර්ණේම හැදෙන්නේ. දැන් අර ඉස්සෙල්ලා තිබුණ ට්වයින් නූලෙන් කකුල් දෙක ගැට ගන්නවා. මොකද එතකොට ඇතුලේ තියෙන ඒව එළියට එන්නේ නැහැ. ඒ වගේම එක සමානව බේක් වෙනවා. දැන් බලන්න ලන්ච් ෂීට් එක යටට දැම්මම උතා ගන්න ලේසි. ඒ වගේම අපේ මිශ්‍රණය චිකන් එකේ හොඳට ඌරා ගන්නවා. දැන් මම චිකන් එක මැරිනේට් වෙන්න පැය 4ක් ෆ්‍රිජ් එකේ තියෙනවා. ඔන්න පැය 4කට පස්සේ දැන් මම පිහියෙන් ඉරි ගහගත්තනේ. දැන් හොඳට ඌරාගෙන තියෙන අපේ මිශ්‍රණය. මේකට කියන්නේ රොටිසරි කියලා. මේ දෙපැත්තෙන් තියෙන උල් දෙක මැද්දට කුකුල හිර වෙනවා. ඔන්න බලන්නකෝ තාන හැටි. මේ පොඩි ෆෝක් එක එක පැත්තකින් ඇතුළට යවනවා. ඊළඟට චිකන් එක ඇතුළට දාලා අනිත් ෆෝක් එකත් මෙහෙම දාලා චිකන් එක තද කරනවා. තද කරාට පස්සේ මේ දෙකේම ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක කරකවනවා. කරකවුවට පස්සේ හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඊළඟට මේ රොටිසරි හැන්ඩල් එකේ දෙපැත්තේ කුකු දෙක මැද තියෙන කූරේ කාණු දෙකක් වගේ තියෙනවා. ඒකට බස්සනවා. ඊළඟට චිකන් එක මේ විදිහට අරගෙන අවන් එකට සම්බන්ධ කරනවා. මේක ඉස්සෙල්ල එක වගේම තවත් පොඩි වෙනසක් තියෙන හැඩයක්. මේක ඒ වගේම දෙපැත්තේ තියෙන උල් දෙක ෆෝක් දෙක ඒ විදිහට සම්බන්ධ කරලා ඇන වලින් කරකවනවා. ඊට පස්සේ රොටිසරි හැන්ඩල් එකෙන් අරගෙන අවන් එකට සම්බන්ධ කරනවා. මේක පොඩ්ඩක් වෙනස් එකක්. මේක
අවන් එක ඇතුළට දාන්න පොඩ්ඩක් ඇදෙට. මේකෙත් ෆෝක් දෙකේ ඒ විදිහටම තද කරනවා. ඒකේ පොඩි හැන්ඩල් එකකුත් තියෙනවා. ඒකේ එක පැත්තක රෝදයක් තියෙනවා. ඒක සම්බන්ධ කරන්නේ රැක් එකට. අනිත් පැත්ත අවන් එකේ මෝටරයකට. රෝස්ට් චිකන් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් රොටිසරි එකක් තියෙන අවන් එකක් ගන්නවනම් වඩාත් හොඳයි. රොටිසරි එකක් නැති අවන් එකක් නම් දැන් තියෙන්නේ වයර් එකක උඩ චිකන් එක තියලා යටින් ට්‍රේ එකක් තියලා බේක් කරගන්න. හැබැයි එහෙම රෝස් කරනකොට පැය භාගෙන් භාගෙට වගේ චිකන් එක හරවන්න ඕනේ. මේ බලන්නකෝ රොටිසරි එකට සම්බන්ධ කරලා තියෙන හැටි. දැන් මම මේ වෙලාවේ අවන් එක විනාඩි 20ක් සෙල්සියස් අංශක 240ට ප්‍රී හීට් කරලා තියෙන්නේ. දැන් අවන් එකේ දකුණු පැත්තේ තියෙන මෝටරේට සම්බන්ධ වෙන කොටස ඒ පැත්ත තමයි ඉස්සෙල් ඇතුල් කරන්නේ. ඊට පස්සේ අනිත් පැත්ත සම්බන්ධ කරනවා. මගේ අවන් එකේ මේ චිකන් එක පැය එකමාරක් රෝස් කරනවා. සමහරු කැමති හොඳටම රෝස් වෙලා ක්‍රිස්පි ගතියට ගන්න. එහෙම හිටනම් මේ වගේ OTG පොඩි අවන් එකක සෙල්සියස් 240ක විනාඩි 40ක් තියලා ඊළඟට ආයෙත් සෙල්සියස් අංශක 180ත් 200ත් අතර ප්‍රමාණයකට අඩු කරගන්නවා. ඊළඟට විනාඩි 40ක් 50ක් හරි ඔයාට කැමති ප්‍රමාණයක් වෙනකන් රෝස් කරගන්න. මේ වගේ ටෝස්ට් අවන් ඒ කියන්නේ OTG අවන් වල දුරවල් හොඳට සීල් වෙලා නැහැ. ඒ නිසා හොඳ ක්‍රිස්පියට චිකන් එකක් රෝස් කරගන්න නම් තද උෂ්ණත්වයක් අවශ්‍යයි. මේ වගේ අවන් වල නම් OTG අවන් වල වගේ නෙමෙයි රබ එකක් තියෙනවා වහනකොට හොඳට සීල් වෙනවා. එතකොට උෂ්ණත්වය අහක යන්නේ. එතකොට අර මම කියපු උෂ්ණත්වය වෙලාවන් වෙනස් වෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ අවන් එකේ හැටියට මේ වෙලාවල් වෙනස් කරගන්න වෙනවා. රබ එක නිසා විතරක් නෙමෙයි තව තව හේතු ගොඩක් තියෙනවා. ඒව මම බේක් කරන වෙලාවල් වලදී කියලා දෙන්නම්. දැන් කවුරු හරි ඉන්නවනම් ජූසි ගතියට රෝස් කරගන්න කැමති අය ජූසි ගතියට එන්න නම් සෙල්සියස් අංශක 180ේ පැය එකමාරක් දෙකක් විතර රෝස් කරගන්න. එක එක අවන් වල උෂ්ණත්වයන් විවිධයි. මම කිව්වේ මගේ අවන් එකේ ප්‍රමාණයයි. කෝකටත් පැයකට පස්සේ ඇරලා පුංචි හීන පිළිතුඩකින් චෙක් කරලා බලන්න. ගොඩක් ක්‍රිස්පියට නැතුව සාමාන්‍ය ක්‍රිස්පි ගතියකට පැය එකමාරක් මම රෝස් කරගත්තා. දැන් ඇන බුරුල් කරලා රොටිසරි එක අයින් කරනවා. ඊළඟට අපි ගැට ගහපු ට්වයින් වල කපලා අයින් කරනවා. ගානිෂ් කරගන්න සරස ගන්න බිත්තර ටිකකුත් අඹ ගත්තා. මේ වෙලාවේ චිකන් එකේ හොඳ සුවඳක් එනවා. මම කැමති ඒ ඔලිව් ඔයිල් සුවඳට. ඔලිව් ඔයිල් දානකොට සුවඳ වගේම රසක් තියෙනවා. ඊළඟට මම සෝස් එකකුත් ඇදුවනේ. මේ සෝස් එක හදන හැටිත් මං කියලා දෙන්නම්. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ රස බලන්නයි. මේ බලන්නකෝ වටේ හොඳට රෝස් වෙලා ඇතුළ හොඳට බේක් වෙලා තියෙනවා. අවන් එකක් නැතුව චිකන් එකක් රෝස් කරගන්න මම ඔයාලට කියලා දෙන්නම්කෝ. මේ තියෙන්නේ චිකන් එක. මේ රෝස් චිකන් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඒ ළඟ තියෙන පුංචි bell එක press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.